අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. සමගි ජනබලවේගයේ නාම යෝජනා බාර දීමේ වැඩි බලය එජෝප නායක රනිල්ට. වත්මන් ආණ්ඩුව පළවා හැරීමට මහසෝනායක හරි එකතු වෙනවා. වෙල්ගම කියයි. වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක් අගමැතිගෙන් ප්‍රකාශයක්. තම මූලික අරමුණ ජාතික ආරක්ෂාවට බව විපක්ෂ නායක සජිත් කියයි. ඇතැම් පාර්ශව අපව බෙදීමට සූදානම් වනවා. දයාසිරිගෙන් චෝදනා. කොරෝනා බවට සැක පිට IDH ඇතුළත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට කොරෝනා නොමැති බව තහවුරු වෙයි. COVID-19 වෛරසය ආසාදනීය වී ඇති බවට සැක සහිත IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට අදාළ වෛරසය ආසාදනීය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. එසේම ලොව පුරා පැතිර යමින් පවතින වෛරස් තත්ත්වයේ හේතුවෙන් ඉරානයේ පාර්ලිමේන්තුව වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට IDH උණරෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් දෙදෙනාගේ කේට හා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ බව සනාථ වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 50කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවධානමකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද පවසා ඇති පසුබිමක වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 84611ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයේ වුහාන් නගරේ කේන්ද්‍ර කරගනිමින් පැතිර යන COVID-19 වෛරසය හේතුවෙන් චීනින් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉරානයටයි. ඒ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 210 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් ඉරානය තුළ මියගිය පුද්ගලින් සංඛ්‍යාව 210ක් බව එළට වාර්තා ප්‍රකාශ කළද මියගිය සංඛ්‍යාව 6 ගුණයකින් ඉහළ අගයක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉරානය තුළ පවතින තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එරට උපජනාධිපතිවරයෙකුට වෛරසය ආසාදනය වූ පසුබිමක වන අතර ඉරාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඇය වෛරසය ආසාදනය වූ අවස්ථාවේදී එරට ජනාධිපති හසන් රුහානි හා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පැවති සාකච්ඡාවකටද සහභාගී වී ඇති බවයි. දකුණු කොරියාවේද ගත වූ පැය 24 තුළ නව රෝගීන් 594 දෙනෙකු පිළිබඳව තොරතුරු තහවුරු වී තිබෙනවා. දකුණු කොරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව එරටෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2931ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම එරටින් වාර්තා වී ඇති පුද්ගල මන සංඛ්‍යාව 16ක්. කිසිම ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදනය වුණා කියලා වාර්තා වෙන්නේ නැහැ. දැනට කොරියන් රජය මෙම වෛරසය මඩපවත්වන්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඔබට පේනවා ඇති මෙම නගරයේ වෙඳට හතියන්තයේ ඉතාමත් කාර්යබහුල නගරයක්. නමුත් වෛරසය ව්‍යාප්ත වීම සමග ජන ශූන්‍යවට පත්වීමින් පවතිනවා. මේ අතර උතුරු කොරියානු නායක කිම් චොන් අන් සිය පක්ෂයේ ප්‍රධානින්ට අනතුරු අඟවා ඇත්තේ අදාළ වෛරසය සිය රට තුළ පැතිරීම වැළැක්වීමට නොහැකි වුවොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි. මේ අතර ඉතාලියේ COVID-19 වෛරසය ආසාදිතයින් 889 දෙනෙකු වාර්තා වන අතර ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 21ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. සෙනසුරාදා දවසක් කියන්නේ මිලානෝ වලට ගොඩක් සෙනගෙලියට බහින ඇවිදින්න යන ගොඩක් ටූරිස්ට් ලෙන දවසක්. පාරවල් ඔක්කොම ඉස් පැයකට දෙකකට සැරයක් තමයි වාහනයක් යන්නේ. ලංකාවේ කිසිම කෙනෙකුට මේ වෙන විට රෝග ලක්ෂණ හෝ ඒ සම්බන්ධව කිසිම දෙයක් ආරංචි වෙලා නැහැ. ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ අදාළ වෛරසය අසර්බයිජානය, මෙක්සිකෝව, නව සීලන්තය, බෙලාරුස්, ලිතුවේනියාව, නෙදර්ලන්තය හා නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් විසින් වෛරසයේ ගෝලීය අවධානම ඉහළ මට්ටමකට නැංවීමට පියවර කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.
මේ අතර ජපානයේ යොකෝහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අදාළ වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ජපානයේ අග්‍රාමාත්‍යවරු ෂින්සෝ අබේ මහතා ප්‍රකාශ කරා ජපානයේ සියලුම පාසල් අප්‍රේල් මාසය දක්වා වසන්තබනට කටයුතු කරන බව. මේ විදිහට දිනෙන් දින ජපානයේ කොරෝනා වෛරසයට ගොදුරු වෙනකොට ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ටද බලපෑම් ඇති වෙන්න පුළුවන්. ජපානයේ ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ජීවත් වෙනවා. විශේෂයෙන් ටෝකියෝ නගරය, කනගා පළාත, යොකොහමා නගරය ආශ්‍රිතව විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙනවා. නමුත් මේ වනතෙක් කිසිම ශ්‍රී ලාංකිකට කොරෝනා වෛරසයෙන් කිසිම කරදරයක් නැති බවයි වාර්තා වෙන්නේ. ආසාදිත වූ ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් වාර්තා නොවන බවයි සඳහන් වෙන්නේ. පවතින තත්ත්වයේ හමුවේ ආසියානු සංවිධානයේ රටවල නායකයින් සමග ඇමරිකාවේ ලාස් වේල්ස්හි පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග කල් තැමීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට ඇමරිකාවේ පිහිටි රෝහලක සෞඛ්‍ය සේවකයන් 124 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඉරානයේ සිට පැමිණෙන සියලුම විදේශිකයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබෙනවා. එනට සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේග් හන්ට් ප්‍රකාශ කර ඇත්තේ මෙය හෙට දින සිට ක්‍රියාත්මක වන බවයි. එසේම ගූගල් සමාගමේ ස්විට්සර්ලන්තයේ පිහිටි කාර්යාලයේ සේවකයෙකුට අදාළ වෛරසය ආසාදනය වී ඇති බව එනට සෞඛ්‍යංශ අවධාරණය කර තිබෙනවා. දිවයිනේ විහාරස්ථාන දියුණු කිරීමට රජය සැලැස්මක් සහිත නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද පෙරවරුවේ ඓතිහාසික වගේගොඩ පුරාණ රජපා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් ඓතිහාසික වගේගොඩ පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සන්නස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද පෙරවරුවේ ඓතිහාසික වගේගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වගේගොඩ පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය දඹරලේ වනරතන හිමියන් වෙත නව පූජා භූමිය පිළිබඳ සන්නස්පත්‍රය පිළිගන්වනු ලැබුවා. අද විශේෂයෙන්ම මේ රජයෙන් මේ පළාත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒ පුරාණ විහාරස්ථාන ගොඩනගන්නට පියවර ගැනීම අපේ වගකීමක් හා යුතුකමක් වශයෙන් අපි දකිනවා. පහුගිය කාලේ සමහර පන්සල්වලට ලක්ෂ 400 500 ලැබුණා. හැබැයි 7-5ක්වත් දීපු නැති ගොඩනැගිල්ලේ අතිවාරම දාගත්තු පන්සලු තියෙනවා. එවැනි තත්ත්වයක් නිසා ඒ තියෙන මූලික මුදල් ප්‍රමාණයෙන් තමයි මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ. සමහර පන්සල්වල අද අපි දකිනවා වැසිකිලි කැසිකිලියක් නැති පන්සල් තියෙනවා. හරියාකාර ආවාසයක් නැහැ. ඒ තත්ත්වය ගොඩනගන්න වියදම් දැරීමට කටයුතු කරන්න අපි සූදානම් මතක් කරලා දෙන්න ඕනවා. මේ අතර අද පෙරවරුවේ අගුණකොළ පැලස්ස පැලස්සගම බෝතිරුක්කාරාම විහාරයේ විහාර මන්දිරයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම දියුණු වෙන්න නම්, ගම ප්‍රසිද්ධ වෙන්න නම් ඒ ගමේ පන්සල ප්‍රසිද්ධ වෙන්න ඕන. ගමේ පන්සල දියුණු වෙන්න අපි දන්නවා ඒ යුගයක් තිබුණා. පන්සලට පන්සල පිළිබඳව දැක්වේ මන්දගාමී තත්ත්වයක් තමයි රජයන් වලින් දෞර්ධරිය. වනවාසීව ජීවත් වෙච්ච හාමුදුරුවරු පවා පළවෙනි වතාවට ඉතිහාස මගේ ජීවිත කාලය තුළ තංගයක් රට වෙනුවෙන් දය වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි දහම වෙනුවෙන් ආරක්ෂා කරගන්නට එළියට ඇවිල්ලා සමුද පාවිච්චි කරලා කටයුතු කරපු බව ඉවෙන් තත්වයකට රට ඇතුළලා තිබුණු තත්වය වෙනසක් අද ඇතුළලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් තම සන්ධානය ඉදිරියට ගමන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මොනරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජාතික ආරක්ෂාව රැකගනිමින් රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, ඒ වගේම රටේ දේශපාලන නිදහස සුරක්ෂා කරගනිමින් ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි අපේ රට ලෝකයේ උත්තරීතරම තලයකට ගෙන එනේ ඒ මහා දැවැන්ත ව්‍යායාමය අපි ක්‍රියා කරනවා. සමගි ජන බලවේග සන්ධානය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අපුරටම තිතටම රටේ ජනතාවට වැඩියෙන්ම කෙලෙහි ගුණ දක්වන දේශපාලන ගමන බවට අපි පරිවර්තනය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මං හිතන්නේ දැන් දින 100ක් සම්පූර්ණයි. මේ දින 100 තුල
අපි මොනවද කරේ මේ ඇත්ත මොනවද කරලා තියෙන්නේ ඇමතිවරු දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 12 වෙනිදා මගේ උපන්දින දවස සති 3ක් යන්නට මත් වෙන අයවැයක් වෙනවා අයවැයෙන් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ වැටුප් 10,000කින් වැඩි කරා තෙල් නිල අඩු කරා අත්‍යවශ්‍ය භාණ්ඩ නිල අඩු කරා සමෘද්ධි ප්‍රතිලාභයේ වටිනාකම 100%කින් වැඩි කරා දින 100ෙන් කාටවත් හිතා ගන්නට බැරි සහන රසක් ලබා අද මොකද සිදු වෙලා තිබෙන්නේ මම මොනවත් එළවලු පළතුරු අද වේදිකාවට අරගෙන ආවේ නැහැ හැබැයි මටත් අහන්නට ඕන මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාගෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව තනිපද සැපද සතුටුද දැන් හොඳද කියන සමගි ජනපල වේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා හෙට පස්වරු 7ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යළි රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ලබන සඳුදා සිදු කිරීමටද නියමිතයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබල වේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා හෙට පස්වරු 7ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි. පක්ෂයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා ඊයේ දිනේද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී නව සන්ධානීය ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. එම සාකච්ඡාවේදී සමගි ජනබලවේගයේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයින් අතරින් 60%ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයනොත් 40%ක සමාජිකයින් පිරිසක් සෙසු පක්ෂවලිනුත් තෝරාපත් කර ගැනීමට එකඟත්වය පළ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ සමාජික සංඛ්‍යාව වන 60%ක් වූ සමාජිකින්ගෙන් 45%ක් පක්ෂ නායකත්වයේ අනුමැතියෙන් පත්කර ගන්නා අතර සෙසු 15% විපක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් පත්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ. තවද එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීමට තීරණය කර ඇති අතර සඳහනේ නාම යෝජනා ලයිස්තුව සඳහාද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අනුමැතිය ලබා ගැනීමට තීරණය වූ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ. සමගි ජනබල වේගය සන්ධානීය ගොඩනැගීම සඳහා පවත්වනු ලැබූ මූලික සාකච්ඡා වටතුලින් එකඟත්වයකට පැමිණ තිබුණේ නාම යෝජනා ලබා දීම ඇතුළු මහ මැතිවරණය සඳහා වූ සියලු බලතල සන්ධාන නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන්ද විමසීමක් කළා. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ යෝජනාවට සියලු දෙනාම විරුද්ධත්වය පළ කළ බවත් නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට එකඟත්වය පළ වූ බවත් එසේ නොවන්නේ නම් සන්ධානය ස්වාධීනව කටයුතු කිරීමටද සූදානම් බවයි. මේ අතර නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම එළඹෙන සඳුදා දින නෙළුම් පොකුණ රංගහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබල වේගය සමග සන්ධාන ගතවීම සඳහා තවත් පක්ෂ ගණනාවක් මේ වන විට සිය එකඟත්වය පළ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු අපේ නිදහස් පක්ෂයේ නමින් නව පක්ෂයක් ගොඩනැගීමට මේ වන විට සාකච්ඡා කර ඇති බවයි අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ගොඩනැගීමට නියමිත නව පක්ෂය සම්බන්ධයෙන් මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති බවත් පවතින රජය පරාජය කිරීම සඳහා ඕනෑම පක්ෂයක් සමග එකට එක්වීමට තමන් පෞද්ගලිකව සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණියා. 43 වන ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණියා. අද පස්වරු 4:10ට ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොමිෂමේ සැසිවාරයේ ශ්‍රී ලංකාවේ රජය මතය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ලැබීම ශ්‍රී ලංකාවාසී ජනතාවට තමන්ගේ ගෞරවයට විශේෂ අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. පසුගිය කාලයේ ඇතිකරපු දේශ විරෝධී සමූ සම අනුග්‍රහක යෝජනාවෙන් අපි ඉවත් වෙන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. රටවල් රාශියක සහයෝගය ඒ අවස්ථාවේදී හායින් පසු අප හමු වී ප්‍රකාශ කර තිබීම ඉතාම වැදගත් අවස්ථාවක්
ශ්‍රී ලංකාවාසී ජනතාවට. ශ්‍රී ලංකාවට එරෙහි සුළු පිරිසක් විසින් මෙහෙවන ලද මෙවැනි යෝජනාවක වැරදි භාවය එළිදරව් කරපු පළවෙනි අවස්ථාව බවට එම කොමිසමේ සම්මේලන වාරයේදී ශ්‍රී ලංකාවට කරන්න පුළුවන් වීම ඉතාම ලොකු ජයග්‍රහණයක්. මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඊයේ පසුරුවේ ජිනීවාහිදී මෙම සාකච්ඡා පැවති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ. 41 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ගත් පියවර සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ අමාත්‍යවරයා යලිත් වරක් මෙහිදී මහ කොමසාරිස්වරිය හමුවේ අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් කිරීමට ඇතැම් බලවේගවලට අවශ්‍ය වී ඇති බව රාජ්‍ය මාධ්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලේ ගුණ දන්න මිනිස්සු මේ රටේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන මේ මැතිවරණයේදී ඔවුන් හොඳට දන්නවා. ඒ ගැන අවතක්සේරු කිරීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ රටේ ජනතාව ඒ සම්බන්ධව තීන්දුවක් ගනි. හිටපු ජනාධිපතිතුමාට ලැබෙන තැන පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අපේ සංධානයේ සභාපතිතුමා විදිහට නම් කරගෙන තියෙනවා. එතුමා අද අනාගතයේ දේශපාලනය කරන අපේ පක්ෂය තුලත් ඒ වගේම මේ රටෙත්. හැබැයි හිටපු ජනාධිපතිතුමිය සටනට අපිට සහයෝගය දුන්න කෙනෙක් නෙවෙයි. කෙසේ වෙතත් එතුමිනට නැවත අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒක ඔක්කොම එකතු වුණොත් ජනාධිපති වුණ 4 දිනක් නායකත්ව දෙන සංධානයක් අපිට අත් වෙනවා. මම ඒකට ගොඩක් සතුටු වෙනවා. මේ වෙලාවේ අපි එක නායකෙක් ජයග්‍රහණය කිරීම සඳහා වන ක්‍රියාවලියට දායකත්ව දුන්න පක්ෂයක්. එතනින් ඉවත් වෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් සමහර බලවේග වලට උමනා වෙලා තිනෝ අපි අතර බෙදීම් ඇති කළා. මේ එකමුතුව බිඳ දැමීම සඳහා වන ක්‍රියාදාමයට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට අහු වෙන්න සූදානම් නැහැ. ඒක තමයි ඔය එක එක අය හරහා පළනෝකියා පලා බෙදෙන තීන්දුව වලට දැන් ඇවිල්ලා තියෙන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අවත්‍යංශය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යාග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දෙවන දිනටත් අඛණ්ඩ සත්‍යාග්‍රහයක නිරත වනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් මෙම අඛණ්ඩ සත්‍යාග්‍රහය ආරම්භ කර තිබෙනවා. මෙම සත්‍යාග්‍රහය හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අවහිර වන බව පවසමින් සහ මාර්ගයේ ගමන් කරන පදකයින්ට මෙම සත්‍යාග්‍රහය බාධාවක් පැවෙන් මෙම සිසුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක්ද ලැබී තිබෙනවා. ඒ පිළිබඳව සිසුන් සමග සාකච්ඡා කිරීම සඳහා අද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණියා. උසස් අධ්‍යාපන මිනිස්ත්‍රික ඕන තරම් කතා කරා. එයා මොකද කරේ? සාකච්ඡා දෙන්නම් කිව්වා. ගෝඨාභය මහත්තයාත් මොකද කරේ? දොරන් ඇරලා තියෙන්නේ ඕන වෙලාවක එන්නේ කිව්වා. දැන් මේ පාරේවත් ඉන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැත්නම් අපි මෙතන යන්න ලෑසි නැහැ. පොලිසිය හැටියට කිසිම අවස්ථාවක් කැමති නැහැ මේ අට්ටාල ගලවන්න, පහර දෙන්න. ඔබ වහන්සේලායි අපි අතර තරහක් නැහැ. කොහොමද පදික වේදිකාවේ මිනිස්සු යන්නේ? පදික වේදිකාව අවම වෙන වෙලාව මෙච්චර දවසක් ගියා. පොල් මේස් එකේ කියලා අපි එතන අට්ටාල ගැහුවට වැඩක් නැහැ. හරිද? ඇමතින්නේ මෙතන. ඇමතින්නේ සාකච්ඡාවට. මෙතනට පැමිණියේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව ස්වාමීන් වහන්සේලාට කිසිම ගැටුමක් ඇති කරගන්න නෙමෙයි. මේ සම්බන්ධ අධිකාරණ නියෝගයක් තියෙනවා. ඒ වගේම මෙතන පදික වේදිකාවත් මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වෙන ගේට්ටුවත් අවහිර වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි කරුණු පැහැදිලි කරලා යම් ආකාරයකට මේ සම්බන්ධ තීරණයක් ගැනීමට සමතකරණයකට තමයි පැමිණියේ. ඉතින් අපි ඒ සම්බන්ධ කරුණු පැහැදිලි කරලා දුන්නා. අධිකරණයේ නියෝගයක් තියෙද්දි ඒකට පටහැනිව කටයුතු කරන නම් ක්‍රියා කරන්න අවශ්‍යයි. පුත අපි හැකියතා උත්සාහ කරනවා බලය පාවිච්චි කිරීමක් සිදු කරන්නේ නැතුව මේ தત્ත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉතාම සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරනවා. නමුත් එහෙම බැරි වුණොත් අවසාන ප්‍රතිඵලය අපිට නීතියේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් වගකීම යුතු බලධාරීන්ගේ නිසි විසඳුමක් මෙවැනිතෙක් නොලබුණු බවයි විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කළේ. තවදුරටත් මේක සාකච්ඡා මාර්ගයකින් විසඳ ගන්න බලමු කියන විශ්වාසයෙන් යුතුව අපි මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡාවක් කිල්ලේ බන්දන ගුණාධර උසස් අධ්‍යාපන මාත්‍යරයාගෙන්. නමුත් ඇමති මේක ඇතුළේ හිටියා. නමුත් අපිට සාකච්ඡාවක් ලබා දෙන්නවත් අඩුම තරම සූදානම් වුණේ නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳනකම් මෙතනින් ඉවත් වෙන්නේ නැහැ. නිවැරදි දේශපාලන වගපෙන්වීම හේතුවෙන් කළුතර කැලිඩෝ වෙරළ තීරයේ යළි ගොඩනැගීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මුහුදු කාදිනට ලක් වූ කළුතර කැලිඩෝ වෙරළ තිරයට වැලි පිරවීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජයන්ත සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 889ක්. කරදියයි මිරිදියයි දෙකම නාන්න පුළුවන් වෙච්ච තැන තමයි මේ කැලිඩෝ එක. දැන් ඉන්න මේ පොලිසිය මහත්වරු දැක්කම අපි දුවන්නේ ඉස්සර දුවන මේගොල්ලන්. යන්තම් ඔය යුනිෆෝම් එක දැක්කත් දුවනවා. මොකද ඉස්කෝලේ ඇරලා ඉවිල්ලානේ හොරෙන් නාන්නේ. ලංකාවේ කොහේ ගියත් අලුතර කියලා කිව්වම අපෙන් අහනවා කැලිඩෝ එක ගාවද? ඉතාමත්ම මනරම් තැනක් මේක. අපි නොහිතපු විදිහට අපේ කැලිඩෝ වෙරළ තීරය අපිට අහිමි වෙන්න ගත්තා. විපක්ෂයේ කාර්යභාරයක් හැටියට අපි මේ වෙනුවෙන් අපේ හඬ නැගුවත් ඒක ප්‍රබල වුණේ නැහැ. මං හිතන්නේ අපිට ශක්තියක් ලැබුණේ නැහැ. දේශපාලන නායකත්වය ලැබුණා නම් ඒ වෙන් කරගත්තු මුදලෙන් මේක කරන්න තිබුණා. නමුත් ඒක ලැබුණේ නැහැ. පහුගිය ආණ්ඩුව පතෝල. ඒක ගුණත් නැහැ අගුණත් නැහැ. ඉතින් ඒ නිසා මේ පතෝල ආණ්ඩු තිබුණාම මේවා වෙනවා. ඉතින් ඒ කරුමෙට අපිට කරගහන්න වුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ඌප සමාගම ශ්‍රී ලංකාවේ මගීන්ගේ ආරක්ෂාව සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ගමන අතරතුර ඇමතිය හැකි සහාය සේවා දුරකථන අංකයක්, ගමනේ අසාමාන්‍යතා ඇත්නම් ඒවා හඳුනා ගැනීමට උපකාරී වන රයිට් චෙක් ක්‍රමයක් සහ ආරක්ෂක කේත මගින් රථය තහවුරු කර ගැනීමේ ක්‍රමයක් ඌප සේෆ්ටි හෙල්ප්ලයින් සේවාව මගින් හඳුන්වා දී තිබෙනවා. තුර්කී තානාපති කාර්යාලයේ තුර්කි එයාර්ලයින් සමාගම සහ හිල්ටන් හෝටලේ එක්ව ටර්කිෂ් ඩිලයිට් නමින් ආහාර ප්‍රවර්තන වැඩසටහනක් දියත් කර තිබෙනවා. එම වැඩසටහන පසුගිය 27 වනදා සිට ලබන මස 7 වනදා දක්වා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාරයේ සභාපති රොෂාන්ත කාර්යපිරු මහතා සහ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු ආරාධිතින් පිරිසක් එක්ව සිටියා. මේක අපි ඔෆිෂියල් එයාර්ලයින් පාර්ට්නර් වෙන්නේ ටර්කිෂ් එයාර්ලයින්ස්. අපි ටර්කිෂ් එම්බසි එකත් එක්ක සම්බන්ධයෙන් වැඩ කරේ මේක ලොන්ච් කරගන්න. මේක පූල් සයිඩ් ලන්ච්, එක්සිකියුටිව් ෂෙෆ්ස් ටේබල්, ඩිනර් බුෆේ යනාදීන් තමයි 7 වෙනිදා වෙනකන් යන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.